සුපුරුදු පරිදිවාලය එකතුලා තින්නේ නුවන් නිව් පයින් YouTube channel එකත් එක්ක. ඉතින් මං ගෙනාවා අද අලුත්ම වීඩියෝ එක තමයි ඕගොල්ලන්ගේ YouTube channel එකට කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කියලා. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන් නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම මෙතන ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ YouTube සහ YT Studio කියන ඇප් දෙක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මුලින්ම YouTube කියන එකෙන් ඔයා YouTube කියන ඇප් එකට ලොග් වෙන්න මුලින්ම ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් එකත් එක්ක මේ විදියට YouTube එකට මෙන්න මේ විදියට ලෝඩ් වෙනවා. මේ වගේ වගේ YouTube ලොග් වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මුලින්ම මේ ෆෝන් එකේ එයාට හරි මැදමිනි ප්ලස් බටන් එක, ඒ කියන්නේ මේ ධන තියෙන ධන සලකුණ ක්ලික් කරන්න ඕනේ. මෙන්න මේ ක්ලික් කරාට පස්සේ අර දෙන අප්ලෝඩ් වීඩියෝ කියන එක ඔයා තෝරා ගන්න. ඔයා මේ අප්ලෝඩ් වීඩියෝ කියන එක තෝරාගත්තට පස්සේ ඔයාගේ ගැලරිය වීඩියෝ තියෙන තැනට ඔටෝම මේක ගෙනවා. තියෙන ඊට පස්සේ මෙන්න වගේ ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එක උඩ මෙන්න මෙහෙම සිලෙක්ට් කර ගන්න. මෙහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ මේ වීඩියෝ එක ලොග් වෙන ඔයා තෝරා ගන්න ඕන. ඔයාලා ඊට පස්සේ මෙන්න විදියට මේ නෙක් දුන්නට පස්සේ මෙන්න විදියට මේක ලොග් වෙනවා. ලොග් වුණාට පස්සේ අපි බලමු කොහොමද නිවැරදිව මේක අපි ලැන විදියට මේක ඔයාගේ ෆෝන් එකට ලෝඩ් වුණාට පස්සේ ඔයා කාණද මෙතන ටයිටේරියල් එක දා ගන්න ඕනේ. ඔයාගේ වීඩියෝ එකේ ට 90 දාන මම මෙතන මගේ නෝමල් ෆොටෝ ටිකක් දාලා තමයි වීඩියෝ එක එඩිට් කරේ. මම මෙතන දානවා my birthday image editing කියලා. මේ දේ දාලා යාලුවනේ අනිවාර්යෙන් මෙන්න මෙතන ප්‍රයිවට් කියන එක දාන්න. මොකද මෙතන ඔයගොල්ලෝ තාම අපි වීඩියෝ එක අප්ලෝඩ් කරලා සම්පූර්ණ ඉවර නැති නිසා මෙතන පබ්ලික් දාන්න එපා. අනිවාර්යෙන් ප්‍රයිවට් දාලා මෙතන නෙක්ස්ට් දෙන්න ඕනේ. ඔයා කරන වීඩියෝ එක පොඩි පොඩි අයට බලන්න නැති නිසා මේ yes it made for kid කියන එක දාන්න නැතුව no it's not made kid කියන එක උඩ ක්ලික් කරලා ඒක උඩ සිලෙක්ට් කරලා මෙතන අප්ලෝඩ් කියන එක ඔයා දුන්නට පස්සේ මේ වීඩියෝ එක ඔයාගේ channel එකට අප්ලෝඩ් වෙනවා. ඔයාලා මේක අප්ලෝඩ් එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ලයිබ්‍රරි කියන තැන. මෙතන එක සැරයක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ආකාරයට මේක ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා ඔයාගේ වීඩියෝස් එක ඉස්සරහන් වැටෙනවා. කම්ප්ලීට් වෙන ගාන ඒක අනිවාර්යෙන් කම්ප්ලීට් වෙනකන් ඉන්න ඕනේ. ඔයා මේ වීඩියෝ එක සම්පූර්ණම අනිත් අයට නැරඹීමේ හැකියාව රසා ගැනීමට. ඔයාට පේනවා ඇති මේ your video කියන දැන ඉල්ලා අප්ලෝඩින් කියලා තියෙනවා. මෙන්න අප්ලෝඩින් කම්ප්ලීට් වෙනකන් අනිවාර්යයෙන් ඉන්න ඕනේ. ඔයාගේ වීඩියෝ එක ඉතුරු වැඩ ටික ඉතුරු thumbnail එක ඊට පස්සේ ඒකට දාන්න ඕනේ. description එකේ නම ඒ ටික දාන්න අනිවාර්යෙන් යාළුවනේ. මෙන්න මේක අප්ලෝඩ් කම්ප්ලීට් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදියට අප්ලෝඩ් කම්ප්ලීට් කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් සම්පූර්ණ මෙතනින් ඉවත් වෙන්න ඕනි YouTube ඇප් එකේ. මෙන්න විදියට ඉවත් වෙලා ඊට පස්සේ අර ඉන්ස්ටෝල් කරගත්ත YouTube ඇප් එකට ලොග් වෙන්න මෙන්න මේ විදියට.
ඔය අනිට වෙනදී මෙන්න විදියට ඔයාගේ channel එකට මෙන්න එහෙම ලොග් වෙනවා. ලොග් අපිට පේනවා මෙන්න මෙතනින් videos කියන එකේ පළවෙනියටම තියෙන්නේ ඔයා අන්තිමට upload කරපු video එක. ඔයාට කරන්න තියෙන්නේ අන්න ඒ video එක උඩ එක සැරයක් click කරන්න. මෙන්න මේ විදියට ඔයා ඒ video එක ගන්න ඕනේ. මෙන්න මේ විදියට මේ video එක load වෙනවා. load නට ඔයාට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉහළින්ම තියෙන මේ පැන්සල වගේ මාක් එක එක සැරයක් මේ විදිහට ක්ලික් කරන්න ඕනේ. මෙන්න විදිහට යාළුවනේ ඔයා මේ ක්ලික් කරවතේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔයාට පුළුවන් මේකේ ඉතුරු ටැග් ටික ඊට පස්සේ thumbnail එක ඒ ටික නියතිව අප්ලෝඩ් කරගන්න. ඔගොල්ලෝ වෙන ඇති මෙන්න විදියට මේ ටික අකුරු ටික වෙනස් කරන්න පුළුවන් මෙන්න විදියට. ඊට පස්සේ ප්‍රයිවට් තියෙන එක මෙතන ඔයා අනිවාර්යෙන් පබ්ලික් දාගන්න ඕනේ. මෙන්න මෙතන පබ්ලික් කියන එක උඩ ප්‍රයිවට් කියන එක දැන් සිලෙක්ට් කරලා තියෙනවා. ඔයා මෙතන පබ්ලික් කියන එක සිලෙක්ට් කරලා මෙන්න උඩ ඊතලෙන් එක සැරයක් බැක් වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඇඩ් ඩිස්ක්‍රිප්ෂන් කියන එකේ ඔයාගේ තවත් WhatsApp, Facebook ඒ වගේ link තියෙනවා නම් මේකට copy කරන්න. ඊට පස්සේ අපි බලමු මේකට tag ටික කොහොමද දාගන්න කියලා. ඔයාට කන් තියෙන එතනින් ඔයාගේ video එකට අනුව tag ටික දාගන්න. ඔයා ඉතින් ඔයාගේ මේකට දාන්න පුළුවන් my birthday video කියලා. මොකද මම මේක ඔයාට පෙන්වන්න මේක upload කරන්නේ. ඊට පස්සේ මෙහෙම ටයිප් කළා මෙන්න මෙතන කමාව එක සැරයක් ගැහුවට පස්සේ මෙන්න මේ විදියට තමයි යාළුවනේ දාන්න ඕනේ. මේකට ඔයා දානකොට සිංහල වීඩියෝ ඊට පස්සේ ඒ වගේ ඔයාට ඕනේ මේ වගේ වීඩියෝ එකට අනුව ටැග් දාගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේකට දානකොට ඔයාගේ channel එකේ නම දාන්න අමතක කරන්න එපා. මොකද එතකොට යාළුවා සර්ච් කරනකොට අනිවාර්යෙන් ඔයාගේ channel එක සර්ච් වෙනවා. මේ විදියට ඔයා මෙතන ටැග් ටික දාලා ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන සේව් දෙන්න. මෙන්න දෙන්නාට පස්සේ මෙතන මේක යාළුවනේ සේව් වෙනවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙතන thumbnail එකක් දානවා නම් මෙන්න මෙතන එක සැරයක් ක්ලික් කරා. ක්ලික් කළා වුණාට පස්සේ මේ පැන්සල වගේ ක්ලික් කරාට පස්සේ මේක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු එකේ වම් පැත්තෙන් තියෙනවා නැවත පැන්සල වගේ එක එක සැරයක් ක්ලික් කරාට පස්සේ කස්ටම් thumbnail කියලා එකක් පේනවා. ඔයා අන්න එක තෝරා ගන්න. මෙන්න මේ විදිහට ඔක තෝරගත්තට පස්සේ ඔයා හදපු image වලට ඔයා හදපු thumbnail තියෙන තැනට log වෙනවා. මෙන්න විදිහට log වෙනවා. load වුණාට පස්සේ ඔයාට මේක ඔයා හදපු ලස්සන thumbnail එක මෙතන upload කරන්න. මොකද මම මේ video එකට thumbnail එකක් upload හැදුවේ නැහැ. ඔයාට පෙන්වන්න තා. ඔයා මේක select කරා නම් මේක select කරාට පස්සේ මෙතනින් ලස්සනට ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ කරන්න ඕනි මෙන්න මෙතන නැවත සේව් දෙන එක. එතකොට ඔයාගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. දැන් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ යාළුවන්ට මෙන්න මෙහෙම මෙතන වෙන්න මේ ඊතලේ තියෙන ඊතල එක සැරයක් ක්ලික් කරපස්සේ ඔයාගේ FBA එක Messenger WhatsApp ඕන මෙතන සේරන්න. එහෙම නැත්නම් පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ copy to clipboard කියන එකෙන් copy කරලා අනිත් ඒවට share කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට add මම FB එකට දෙනවා. මෙන්න FB එකට log වුණාට පස්සේ ඔයාලට පේනවා තියෙන මෙතන මේ ඔයාගේ video එක මෙතන ලෝඩ් ලා තියෙන ඉලවර කන්න මෙතන පෝට් කියන එකෙන් පෝට් කරන්න විතරයි. මෙන්න මම යන්නේ ඉතින් වීඩියෝ එක වීඩියෝක් අප්ලෝඩ් කරලා FB එකට ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. සුබ දවසක් මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ සියලු දෙනාට.